මගේ මෝර්නින් ස්කින් කෙයාර් රුටීන් එක මොකක්ද? කොයි විදිහේ ප්‍රොඩක්ට්ස් මම භාවිතා කරන්නේ කියන එක තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් ඔයාලා මෝර්නින් රුටීන් එකක් හදාගන්නේ කොහොමද කියලා මම මගේ channel එකේ වීඩියෝස් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලලා ඉන්න. එතකොට අද මම මගේ මෝර්නින් රුටීන් එක explain කරාම ඔයාලට ඒක තේරුම් ගන්න ලේසි වේවි. ඒ වගේම තමයි මම YouTube short එකකුත් upload කරලා තියෙනවා මෝර්නින් රුටීන් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒකත් බලන්න. හරි. එහෙනම් මගේ මෝර්නින් රුටීන් එක කොහොමද වෙන්නේ කියන එක දැන් අපි බලමු. මම මෙතනදී ස්ටෙප්ස් ටික ලියලා තියෙනවා. මම මේක කලින් ඔයගලන්ට කලින් වීඩියෝ එකේදී ඔයාලට හැම දෙයක්ම මම එක්ස්ප්ලেইন කරා. එහෙනම් මුලින්ම අපි බලමු මම මොන මොන ප්‍රොඩක්ට් භාවිතා කරන්නේ කියලා. මම කලින් පටන් ගන්න කලින් කියන්න ඕනේ මගේ මෝර්නින් රුටීන් එක හැමදාම එකම වගේ තියෙන්නේ නැහැ. මට සමහරක් දවස්වලට වෙලාවක් තියෙනවා, සමහරක් දවස්වලට වෙලාවක් නැහැ. සමහරක් වෙලාවට ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ ස්කින් එක කොයි වගේද ඒ වගේ ඒ අනුව ප්‍රොඩක්ට්ස් චේන්ජ් කරන්න වෙනවා. ඉතින් එකම වගේ නෙමෙයි තියෙන්නේ, ඒකත් මතක තියාගන්න. හරි, එහෙනම් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් පළවෙනි ස්ටෙප් එක වෙන්නේ ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් භාවිතා කරන. ඉතින් මම භාවිතා කරන්නේ මෙන්න මේක. ස්පාසිලෝන් එකේ තියෙන මේ ක්ලෙන්සිං ෆේස් වොෂ් එක තමයි ක්ලෙන්ස් එක තමයි මම භාවිතා කරන්නේ. ඉතින් මේක එච්චර හාෂ් නැහැ. ඇත්තටම චුට්ටක් අරගෙන මුහුණට භාවිතා කරනවා. මේක ඇත්තටම හොඳයි. මම ටික දවසක් තිස්සේ දැන් මගේ රුටීන් එක මාරු කරලා තියෙනවා. ඉතින් මම මේක භාවිතා කරනවා. ඉතින් මම මේ මගේ channel එකේම පරණ වීඩියෝ එකක් දාලා තිනවා මගේ මෝර්නින් ස්කින් කෙයාර් රුටීන් එක පිළිබඳව. ඒක සැසඳලා බැලුවම මේක චුට්ටක් වෙනස්. ඒ කියන්නේ මම දැන් ටික දවසක් තිස්සේ මගේ මෝර්නින් රුටීන් එක මම වෙනස් කරලා තියෙනවා. ඉතින් මේක ෆේස් වොෂ් එක හැටියට භාවිතා කරන්නේ මෙන්න මේක. ඊළඟට ස්ටෙප් 2 එක වෙන්නේ ටෝන් එකක් හරි එසෙන්ස් එකක් හරි භාවිතා කරන එක. ඉතින් මම සමහරක් දවස්වලට මෙන්න මේ ගුඩ් මොලිකියුල්ස් එකේ තියෙන නයිසිලමයිඩ් බ්‍රයිට්නින් ටෝන් එක භාවිතා කරනවා. එහෙම නැත්නම් මෙන්න මේ එසෙන්ස් එක භාවිතා කරනවා. ඉතින් මේක ඩිපෙන්ඩ් වෙනවා සමහරක් දවස්වලට භාවිතා කරනවා, සමහරක් දවස්වලට භාවිතා කරන්නේ නැහැ. එනම් කාල වේලාව අනුව ඒක ඩිෆරන්ට් වෙනවා. ඉතින් යූසර් ටෝන් ඔර එසෙන්ස් කියවම දෙවෙනි ස්ටෙප් එක හැටියට එක්කෝ මේක එහෙම නැත්නම් ස්කිප් කරන අවස්ථාවනොත් තියෙනවා. ඊළඟට සීරම් එකක් භාවිතා කරන එක තුන්වෙනි ස්ටෙප් එක. සීරම් එකක් හැටියට මම භාවිතා කරන්නේ හුඟක් වෙලාවට මෙන්න මේ ది ඕඩිනරි එකේ තියෙන නයිසිනමයිඩ් සීරම් එක. එහෙමත් නැත්නම් සමහරක් දවස්වලට මම දැන්ට භාවිතා කරන්නේ මෙන්න මේ ඇසිඩම් ක්‍රීම් එක. ඇසලික් ඇසිඩ් කියලා කියනවා මේකට. මේක ගැන මම දැන්ම කිසිම දෙයක් ඔයාලට කියන්නේ නැහැ. සමහරක් දවස්වලට මේක භාවිතා කරනවා සහ සමහරක් දවස්වලට මෙන්න මේක භාවිතා කරනවා. ඊළඟට අයි ක්‍රීම් එක. ස්ටෙප් 4 වෙන්නේ යූස් ඇන් අයි ක්‍රීම්. ඉතින් අයි ක්‍රීම් එකක් හැටියට මම භාවිතා කරන්නේ මෙන්න මේරියන් මේකින් එකේ මගේ දැන්ට ෆේවරිට් එක මේක භාවිතා කරනවා අයි ක්‍රීම් එකක් හැටියට. ඊළඟට ස්ටෙප් 5 එකේ මොයිස්චරයිස් එකක් භාවිතා කරනවා. මොයිස්චරයිස් එක හැටියට භාවිතා කරන්නේ මෙන්න මේ කෝසරෙක්ස් කියන ස්ටේල් ඕල් ඉන් වන් ක්‍රීම් එක. මේක තමයි මගේ මොයිස්චරයිස් එක වෙන්නේ. ඊළඟට භාවිතා කරනවා ස්ටෙප් 6 එක හැටියට සන්ස්ක්‍රීන් භාවිතා කරනවා. ඉතින් මගේ සන්ස්ක්‍රීන් එක වෙන්නේ මෙන්න මේක. මම දැක්කලා ඇති මේ කොරියන් බ්‍රෑන්ඩ් එකේ න පියෝ බ්ලොක් කියන මෙන්න මේ සන්ස්ක්‍රීන් එක තමයි මම භාවිතා කරන්නේ. සහ ඊළඟට 7 වෙනි ස්ටෙප් එක වෙන්නේ ලිප් බාම් එකක් භාවිතා කරන එක. ලිප් බාම් එකක් නැහැ ඇත්තටම කියන්නේ කිව්වොත් සමහරක් දවස්වලට මෙන්න මේක භාවිතා කරනවා ස්පාසිලෝන් එකේ. සමහරක් දවස්වලට මෙන්න මේ වැස්ලින් එක භාවිතා කරනවා. ඉතින් මේක වෙනස් වෙනවා. සමහරක් දවස්වලට තව වෙන වෙන ඒවා තියෙන ඒවා භාවිතා කරන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි මගේ ස්ටෙප්ස් ටික. සමහරක් දවස්වලට මම මොකද කරන්නේ නිකන් මුහුණ හෝදලා මෙන්න මේ ඇසලික් ඇසිඩ් එක භාවිතා කරනවා සහ මොයිස්චරයිසර් ඉතින් සන්ස්ක්‍රීන් වලට යන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මගේ ස්ටෙප් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් එක තමයි මම පෙන්නුවේ. ඊට අමතරව භාවිතා කරන විදිහ වෙනස් වෙනවා. කියන්නේ සමහරක් දවසට හැම එකක්ම කිරනවා, සමහරක් දවස්වලට සෙට් 3-4ක් විතර අත්‍යවශ්‍යව විතරයි කිරින්නේ. සමහරක් දවස්වලට මොකද්ද වෙන්නේ තෝන සීරම් ඔක්කොම ගෑවෙනවා. ඉතින් මම තව දෙයක් මෙතන කියන්න ඕනේ මේ ඇසෙන්ස් එකයි
ඇසිඩම් ක්‍රීම් එකයි එකට භාවිතා කරන්න. ඒ කියන්නේ ලේයර් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම සමහරක් දවස් වලට මෙන්න මේ නයිසිලමයිඩ් සීරම් එක භාවිතා කරනවා. ඒකත් එක්ක අයි නයිසිලමයිඩ් ටෝන් එකක් භාවිතා කරන්නේ නැහැ. මේක පොඩ්ඩක් ස්කිප් කරනවා. එනේ ওই විදිහට ටිකක් බල බල භාවිතා කරනවා ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් මෙන්න මේ ටික තමයි මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටීන් එකේ හුඟක් වෙලාවට තියෙන ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් මම හිතනවා ඔයාලට මේ සම්බන්ධයෙන් මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් මට කියන්න. ඒ වගේ තමයි මම ආයෙ කියන මගේ වීඩියෝ එකක් තියෙනවා මෝර්නින් රූටීන් එකක් හදාගන්නේ කොහොමද කියලා මම ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලට කියලා දීලා තියෙනවා. ඒකත් බලලා ඉන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයගලන්ටම ඕනේ විදිහට ඔයගලන්ට රූටීන් එකක් මෝර්නින් රූටීන් එකක් හදාගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයගලන්ට ඒ සම්බන්ධයෙන් මට ඩවුට් එකක් තියෙනවා නම් මට අනිවාර්යයෙන්ම කියන්න. මම මේ ගැනත් ඔයාලට කියලා දෙන්නම්. ඔයගලන් හැමෝටම සුබ දවසක්.